කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔයාලා ජුරාසික් වර්ල්ඩ් පළවෙනි කතාව බැලුවද? ඒ කියන්නේ ඔයාව දූපතේදී ඩයිනෝසරෙක්ට අහුවෙලා නෑ නේද? එහෙනම් ඉතින් දෙවෙනි කතාවටත් ගිහිල්ලා බලමු නේද ඔයාට ඒකෙනුත් බේරෙන්න පුළුවන් වෙයිද කියලා. ඔයාට මම මේ කිව්ව දේවල් ගැන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ කියන්නේ ඔයා පළවෙනි කතාව බලපු කෙනෙක් නෙමෙයි. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක ඉක්මනට එකෙන් ගිහිල්ලා පළවෙනි කතාව බලලෙන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරගන්න බැරි වුණ කට්ටිය ඒකත් කරලම කතාව බලන්න යමු නේද? පළවෙනි කතාවේදී මිනිස්සු විකෘති කරලා හදපු ඩයිනෝසරෙක් හින්දා දූපත ඇතුලේ හිටිය අහිංසක ජීවිත ගොඩක් නැති වුණා. ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් කියන උද්‍යානය සම්පූර්ණයෙන්ම වහලා දාන්න වුණා. හැබැයි එහෙම දෙයක් වුණා කියලා මිනිස්සු කවදාවත් පාඩම් ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ඔයාලා මේ දකින පුංචිම පුංචි සබ්මැරින් එකෙන් මිනිස්සු දෙන්නෙක් ඇතුල් වෙන්නේ උද්‍යානයේ තිබ්බ විශාල ජලාශය ඇතුළට. ඕගොල්ලන්ට මතකනේ මේක ඇතුලේ තමයි විශාල ඩයිනෝසර් මාළුවත් ඉන්නේ. කොහොමරි මේ කට්ටිය මේ පණ දාගෙන හොයලා තියෙන්නේ මේ ජලාශය ඇතුළට වැටුණ ඉන්ඩොමිනික්ස්ව. ඒ සතාගේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඇටකටු ටික විතරයි. මේ සතාව හම්බුනාට පස්සේ සබ්මැරින් එකේ තිබ්බ ගැජට් එකකින් උගේ ඇටකටුවක් කපලා වතුර උඩට ඇව්වා. එළියේ ඉඳන් ජලාශයේ දොර ඇරපු ඩයල් එකට පණිවිඩේ හම්බුනා ඩයිනෝසරගේ ඇටකටුව වතුර උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා. පොර එතන තිබ්බ හෙලිකොප්ටරයක් ඉක්මනටම පිටත් කරා ඒක අරගෙන කියලා. හැබැයි ඉතින් සබ්මැරින් එකේ හිටිය දෙන්නට නම් මේ ජලාශෙන් එළියට යන්න හම්බුනේ නැහැ. හෙලිකොප්ටරේ කට්ටියත් ඇටකටුව අරගෙන ජලාශයේ දොරවල් ටික වහලා දාන්න කියලා කිව්වා. සබ්මැරින් එකනොත් කිසිම පණිවිඩයක් නැති හින්දා උඩ හිටිය කෙනා දොරවල් ටික වහලා දාන්න පටන් ගත්තා. හෙලිකොප්ටරේ කට්ටියත් ඇටකටුව අරගෙන එතෙන්ට ආවා. හැබැයි යාලා දකින්නවා දොර වහන කෙනාගේ පිටිපස්සේ මොකෙක් හරි සතෙක් ඉන්නවා කියලා. ඒක යාලා කෑ ගහලා කිව්වට වැස්සයි හෙලිකොප්ටරේ සද්දෙත් එක මෙලෝ දෙයක් එයාට ඇහුනේ නැහැ. හොඳම වැඩේ කියන්නේ යාගේ පිටිපස්සෙන් ඉඳලා තියෙන්නේ T-Rex කෙනෙක්. හෙලිකොප්ටරේ කට්ටිය ඌව දැක්ක ගමන් ඒක උඩට අරගෙන පහළ ඉන්න කෙනාට ඉනිමගක් දැම්ම හෙලිකොප්ටරේට එන්න. ඒ ඩයල් එකක් දුවගෙන ඇවිල්ලා ඉනිමගේ එල්ලුණා. හැබැයි ඩයිනෝසරයා යාගේ කටින් ඉනිමගේ කොනක් අල්ලගත්තා. දැන් මේක පදවන කෙනාටත් හෙලිකොප්ටරේ පාලනය කරගන්න අමාරුයි. ඒක නිසා යා කියනවා ඉක්මනට ඉනිමග කපලා දාන්න. නැත්නම් අපිට බේරෙන්න වෙන එකක් නැහැ කියලා. ඒත් ඉනිමග කපන්න යනකොටම ඩයිනෝසරයාගේ කට ළඟින් ඒක කැඩිලා ගියා. පොර බේරුණා කියලා සතුටින් කෑ ගහනවත් එක්කම ජලාශයේ හිටිය ලොකුම ලොකු ඩයිනෝසරයා උඩට ඇවිල්ලා ඒක කටට පොරව කාලා දැම්මා. ඒක නෙමෙයි හොඳම ප්‍රශ්නේ. මේ වෙනකොට ජලාශයේ දොර වැහිලා තියෙන්නේ බාගෙට. ඒකෙන් ඩයිනෝසරයා කූඩුවෙන් එළියට යන්න පටන් ගත්තා. හෙලිකොප්ටරේ සෙට් එකත් ඇටකටුව අරගෙන ඉක්මනටම මෙතනින් පිට වෙලා ගියා. දැන් තමයි අපි හරියටම කතාවට එන්ටර් වෙන්නේ. මේ ඩයිනෝසරයෝ ඉන්න දූපත වහලා දාලා අවුරුදු 3කට පස්සේ ඒකෙ තිබ්බ ගිනි කන්දක් සක්‍රිය වෙන්න පටන් අරගෙන දැන් ඇමරිකානු සෙනත් සභාවට ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේකේ ඉන්න ඩයිනෝසරයෝ ආරක්ෂා කරනවද එහෙම නැත්නම් මැරිලා යනකම් බලන් ඉන්නවද කියලා. අනිත් පැත්තෙන් ක්ලෙයා පුංචිම පුංචි ඔෆිස් එකක් දාගෙන මේ ඩයිනෝසරයන්ව බේරගන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම මෙයත් එක්ක ඉන්නවා ක්‍රියාකාරී සමාජිකයෝ දෙන්නෙක්ම. මේ එක්කෙනෙක්ගේ නම තමයි සියා. එයා කෙල්ලෙක් වුණාට වැඩ නම් කොල්ලෙක්ගේ වගේ. තව එයා ડોක්ටර් කෙනෙක්. අනිත් කෙනා තමයි වෙබ්. එයා තමයි මෙතන ඉන්න කම්පියුටර් වැඩකාරයා. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර බයගුල්ලෙක්. කොහොමරි මෙයාලා මෙහෙම ඉන්න අතරේ ඇමරිකානු සෙනත් සභාව මාධ්‍යට නිවේදනයක් කරනවා. ඒක තමයි කිසිම පෞද්ගලික ව්‍යාපාරයක් කරපු දෙයකට එයාලට සම්බන්ධ වෙන්න බෑ. ඒක නිසා අකමැත්තෙන් වුණත් ඩයිනෝසර්ලව බේරගන්න එයාලට සම්බන්ධ වෙන්න බෑ කියලා. ක්ලෙයාට නම් ඒ කිව්ව කතාවට ගොඩක්ම අවුල් ගියා. ඒත් එක්කම කෙල්ලගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ඇවිල්ලා තියෙන්නේ බෙන්ජමින් ලොක්වුඩ් කියලා වතුයායකින්. ඒ කෝල් එකට නම් අවුල් වෙලා තිබ්බ කෙල්ලගේ මූණට අමුතු හිනාවක් ආවා. කෙල්ල ඊට පස්සේ එයාලා යපු වාහනයකින්ම කැලිෆෝනියාවේ තිබ්බ ලොක්වුඩ් වතුයාය ඇතුළට ගියා. ඒ වතුයායේ මැද තියෙන ගෙදර හරිම ලොකු ගෙයක්. හරියට පරණම් පරණ මාලිගාවක් වගේ. ගෙදර හිටියේ ගෑනු කෙනෙක් ක්ලෑව ඇතුළට එක්කන් ගිහලා එයාට පොඩ්ඩක් ඉන්න කිව්වා මිස්ටර් මිලර්ව එක්කන් එනකන්. කෙල්ල මේක ඇතුළේ තිබ්බ ෆොටෝ බල බල ඉන්න අතරේ මිලර් කියන හාදයා මෙතෙන්ට ආවා. එයා ක්ලෑත් එක්ක ටිකක් වෙලා මෙතන කතා කර කර ඉඳලා එයාව එක්කරන් ගියා ඩයිනෝසර් ඇටකටු තියෙන කාමරයක් ඇතුළට. ඒ කාමරය ඇතුළේ තියෙනවා පුංචි දූපතක ආකෘතියක්. ඒක ලොක්වුඩ් මහත්තයාට අයිති දූපතක්ලු. මේ කට්ටිය හදන්නේ ඩයිනෝසරයන්ව අල්ලන් ඇවිල්ලා මේ දූපතට නිදහස් කරන්න. මේ වෙලාවේ මේ කට්ටිය ඉන්න තැනට ලොක්වුඩ් මහත්තයාත් එනවා. එයා නම් ගොඩක්ම වයසට ගියපු කෙනෙක්. එයාට ඕන ඩයිනෝසර්ලා ටික මේ දූපතට ගෙනත් දා
දාලා උන්ට නිදහසේ ඉන්න පුළුවන් දූපතක් හදලා දෙන්න. ක්ලෙයා මේ වෙලාවේ දකින්නවා මේ ගෙදර පොඩි ළමයෙක් ඉන්නවා. ලොක්වුඩ් ගියාට පස්සේ එයා මිලර්ගෙන් අහනවා ලොක්වුඩ්ට ළමයෙක් ඉන්නවද කියලා. හැබැයි මිලර් කිව්වේ එයාට දුවෙක් ඉඳලා කාර් අනතුරකින් මිය ගියා කියලා. ක්ලෙයා ඒ දැක්කේ එයාගේ මිනිබිරී කියලා. ක්ලෙයා ඊට පස්සේ මිලර්ගෙන් අහනවා මම මොකද්ද ඔයාලා වෙනුවෙන් කරන්න ඕන කියලා. මෙයාලට ඕන පාක් එකේ තියෙන සතුන්ව ට්‍රැක් කරන්න පුළුවන් සිස්ටම් එක තියෙන තැනට ඇතුල් වෙන්න. ඒකට ඇතුල් වෙන්න නම් ක්ලෙයාගේ අත්සලකුණ ඕන වෙනවා. ඒ වැඩේ කරගන්නලු මෙයාලට ක්ලෙයාව ඕන කරලා තියෙන්නේ. මේ කට්ටිය ඉතින් සතුන්ට හොඳ වැඩක්නේ කරන්න යන්නේ. ඒකින්ද කෙල්ල ඒ වැඩේට ඒකෙම්ම කැමති වුණා. හැබැයි මේ කට්ටියට තවත් එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ දූපතේ ඉන්න බුද්ධිමත්ම ඩයිනෝසරයව අල්ලගන්න එක. ඒ ඩයිනෝසරයා තමයි ග්‍රේඩි හදපු බ්ලූ කියන රැප්ටර්. ඉතින් එයාව අල්ලගන්න හොඳම කෙනා ග්‍රේඩිනේ. ඒක හින්දා ක්ලෙයා යනවා ග්‍රේඩිව හම්බ වෙන්න. කොල්ලා මේ වෙනකොට සුපිරි කැලයක් මැද්දේ ලී වලින් ගෙයක් හදන ගමන් ඉන්නේ. කොමරි ඒ වැඩේ ටිකකට නවත්තලා දෙන්නත් එක්ක ළඟ තිබ්බ බාර් එකට ගියා මේ වැඩේ ගැන කතා කරගන්න. ක්ලෙයා ඉතින් කාලෙකට කලින් කොල්ලව දාලා ගිහිල්ලා එයාට වෑන් එක ඇතුලේ ජීවත් වෙන්න බෑ කියලා. ඒකයි කොල්ලා මේ එකපාරටම ගෙයක් හදන්න පටන් අරන් තියෙන්නේ. ක්ලෙයාට නම් ඒකට හොඳටම hina. නවත්ත ගන්නම බෑ. හැබැයි ඉතින් ග්‍රේඩි දැනටමත් දන්නවා ක්ලෙයා කොල්ලව හම්බෙන්න ආපු හේතුව මොකද්ද කියලා. මොකද මේ මිලර් කියන හාදයා එයාටත් ඒ වැඩේටම කතා කරලා තිබුණ හින්දා. හැබැයි ඉතින් ග්‍රේඩි නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ ආයෙමත් ඒ දූපත ඇතුළට යන්න. කොමරි ක්ලෙයා කොල්ලට තේරුම් කරලා දීලා මෙතනින් යන්න ගියා හෙට උදෙන් මෙයාලා පිටත් වෙනවා කියලා. ග්‍රේඩි ඊට පස්සේ එයාගේ වෑන් එකට ගිහින් එයා බ්ලූත් එක්ක හිටිය වීඩියෝ වගේක් බලන්න පටන් ගත්තා. ඒ වගේ තියෙන්නේ කට්ටියව එයා පොඩි කාලේ ඉඳන් බලාගත්ත හැටි. ක්ලෙයා නම් ඉතින් ප්ලේන් එක ළඟට වෙලා බෙල්ල උස්ස උස්ස බලන් ඉන්නවා ග්‍රේඩි එනවද කියලා. හැබැයි ඉතින් පොර නම් එන පාටක් පේන්න නැහැ. ඒක නිසා කට්ටියම ප්ලේන් එකට නැග්ගා දූපත පැත්තට යන්න. හොඳම වැඩේ කියන්නේ මෙන්න ග්‍රේඩි ප්ලේන් එක ඇතුලේ. එයා කලින්ම ප්ලේන් එකට ඇවිල්ලා පිටිපස්සට වෙලා හොඳට නිදාගෙන. ක්ලෙයා ඊට පස්සේ ග්‍රේඩිට එයාගේ ගෝලයෝ දෙන්නවත් අඳුන්වලා දුන්නා. වෙබ් නම් හොඳටම බය වෙලා ඉන්නේ ප්ලේන් එකේ යන වැඩේට. කට්ටිය ඊට පස්සේ ප්ලේන් එක අහසට අරගෙන දූපත පැත්තට යන්න පිටත් වුණා. ඒ කට්ටිය දූපතට යනකම් අපි යමු ලොක්වුඩ් වතුයායේ පැත්තට. ගෙදර වැඩ කරන ගෑනු කෙනා මේ ගෙදර හිටිය පොඩි ළමයව පන දාගෙන හොයනවා. ටික වෙලාවක් මෙහෙම හොයනකොට හැංගිලා හිටිය ළමයා ගෑනු කෙනාවත් බය කරගෙනම එළියට ආවා. ගෑනු කෙනා යාට කියනවා දවසක ඔයා මාව බය කරලා මගේ හුස්ම ටිකත් නවත්තලා දානවා කියලා. ඉතින් මේ ඉන්න පුංචි කෙල්ලගේ නම තමයි මෙසි. වැඩ කරන කෙනා ඊට පස්සේ ඒ ළමයව සීයා ළඟට එක්කරගෙන ගියා. මේ කෙල්ලත් සීයා වගේම ඩයිනෝසරයන්ට ගොඩක්ම ආදරය කරන කෙනෙක්. හැබැයි සීයා කවදාවත් මේ කෙල්ලට එයාගේ අම්මව පෙන්නලා නැහැ. සීයා ළඟ එයාගේ ෆොටෝ එකක් තියෙනවා. මොකක් හරි හේතුවකට කෙල්ලට එයා ඒක බලන්න දෙන්නේ නැහැ. අනික් පැත්තෙන් අපේ කට්ටිය මේ වෙනකොට දූපත ඇතුළට ගිහිල්ලා ගිනි කන්දක් දැන් පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ. ප්ලේන් එකෙන් බැස්ස ගමන් මෙයාලට හම්බුණා කේන් විට්ලි කියලා හමුදාවේ ඩයල් එකක්. හමුදාවේ කිව්වට මෙයාලා කුලි හමුදාවක කට්ටිය. කොමරි මේ කේන් කියන කෙනයි එයාගේ ගෝලයෝ ටිකයි තමයි අපේ කට්ටියෝ මෙතනින් එහාට එක්කරගෙන යන්නේ. කට්ටිය ඊට පස්සේ වාහනවල නැගලා පාක් එක ඇතුළට ඇතුල් වුණා. මෙහෙම යනකොට ඉස්සර වෙලාම එයාලට හම්බුණා සාකභක්ෂක විශාල ඩයිනෝසරෙක්ව. සියානම් ගොඩක් සතුටු වෙනවා ඇත්තටම එයාට ඩයිනෝසරෙක් බලාගන්න පුළුවන් වුණ එකට. මොකද එයා පළවෙනි වතාවටලු ඩයිනෝසරෙක්ව මේ විදියට දකින්නේ. කට්ටිය ඊට පස්සේ කෙලින්ම ගියේ සම්ප්‍රේෂණ කුළුණ තියෙන තැනට. වෙබ් ඉදින් කම්පියුටර් වැඩකාරයනේ එයාට පුළුවන් වුණා පොඩි වෙලාවකින් කට්ටියට මෙතන තියෙන දොරවල් ටික ඇරලා දෙන්න. ක්ලෙයා ඊට පස්සේ එයාගේ අත්සලකුණ පාවිච්චි කරලා කට්ටියට සිස්ටම් එක ඔන් කරලා දුන්නා. වෙබ් ඊට පස්සේ ඒක පාවිච්චි කරලා ටික වෙලාවකින් බ්ලූ ඉන්න තැන හොයාගත්තා. සීයි ග්‍රේඩි කේනුත් එක්ක ඌ ඉන්න පැත්තට යන්න පිටත් වුණා. ටික දුරක් යනකොට ග්‍රේඩි වාහන ටික නවත්ත ගත්තා. මොකද මෙතනින් එහාට වාහනවල ගියොත් සද්ද ඇහිලා බ්ලූ පැනලා යයි කියලා. ග්‍රේඩි ඊට පස්සේ තනියම හිමීට කැලේ ඇතුළටම යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට එයා දැක්කා පරණ වාහනයක් එහා පැත්තේ ගස් වගයක් හෙල වෙනවා. හැබැයි ඉතින් ඒ බ්ලූ නන් නෙමේ චූටිම චූටි ඩයිනෝසර්ලා වගයක්. ඒ වුණාට බ්ලූත් මෙතන ඉඳලා. පේන විදියට තාමත් එයා ග්‍රේඩිව නම් අඳුරගෙන නැහැ වගේ. මොකද ග්‍රේඩි දුන්න කෑම එකවත් එයා කෑවේ නැහැ. හැබැයි ටික වෙලාවක් යනකොට බ්ලූ අඳුරගත්තා මේ ඉන්නේ එයාව බලාගත්ත ග්‍රේඩි කියලා. හැබැයි ඉතින් ග්‍රේඩි සතාවල්ලන්න හදනකොටම වයසක කේන් සතාට සිහි නැති කරන උණ්ඩවලින් වෙඩි තිබ්බා. මේකට බ්ලූත් හොඳට කලබල වුණා. ඒ විතරක් නෙමේ එයා එතන හිටිය සෙබලෙක්ගේ ඇඟට පැනලා එයාව හපන්නත් පටන් ගත්තා.
කේන් බ්ලූට කොච්චර වැඩි තිබ්බත් එයාට සිහිය නැති වෙන්නෙත් නැහැ. වැටිලා ඉන්න ඩයල් එක බ්ලූගෙන් බේරෙන්න එයාගේ තුවක්කු අරගෙන සතාට වෙඩි තියලා දානවා. මේකට ග්‍රේඩිට හොඳටම මලපැල්ලා කේන් ළඟට යන්න හදනකොටම එයාටත් කේන් සිහිය නැතිවෙන උණ්ඩකින් වෙඩි තියලා දැම්මා. සියා එතන තිබ්බ තුවක්කුවක් අරගෙන කට්ටියට කියනවා එයාට කරදරයක් කරොත් මේ සතා ඔයාලට බේරගන්න බැරි වෙයි කියලා. මොකද සියා ඩොක්ටර් කෙනෙක් ඉඳලා එයාට පුළුවන් මේ සතාගේ ජීවිතේ බේරගන්න. මේක අහපු කේන් සතාවයි සියාවයි දෙන්නවම අරගෙන මෙතනින් යන්න ගියා. අනිත් පැත්තෙන් සම්ප්‍රේෂණ කුළුණ ළඟ හිටිය කේන්ගේ කට්ටිය අපේ දෙන්න ඇතුලේ ඉන්නකොටම මෙතන දොරවල් ටික වහලා දාලා යන්න ගියා. ඒ අස්සේ ගිනි කන්දත් පුපුරන්න අරගෙන කේන් මේ වෙලාවේ මිලර්ට කියනවා අපි ඩයිනෝසර්ලා ටික ඔක්කොම එකතු කරගත්තා ඉක්මනටම අදාළ තැන්ට එන්නම් කියලා. ග්‍රේඩි නම් තාමත් වැටිච්ච තැන එහෙම්මම ඉන්නවා. ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට ඩයිනෝසරේ කැවිලා ග්‍රේඩිගේ මූණ ලෙව කන්න පටන් ගත්තා. එතකොට තමයි කොල්ලට සිහිය ටිකක් ආවේ. අනිත් හොඳම වැඩේ තමයි මෙයාගේ කිට්ටුවටම ලාවා ගොඩකුත් ගලාගෙන ඇවිල්ලා. කොල්ලට සිහිය ආවට අතපය නම් හොල්ලගන්න බෑ. ඒත් ඉතින් ලාවා ගොඩෙන් බේරෙන්නත් එපැයි. ඒක නිසා කොල්ල අමාරුවෙන් බඩගාගෙන ලාවා වලින් ටිකක් එහාට ගියා. වෙබ් මේ වෙලාවේ හෙන ගේමක් දෙනවා මෙතන තියෙන දොර ආපහු අරගන්න. ක්ලෙයාටත් දැන් හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්න කියලා. හැබැයි වෙබ්ට පුළුවන් වුණා ටිකක් වෙලා යනකොට පිටිපස්සෙන් ඇතුළට එන දොරක් අරගන්න. හැබැයි ඒක ඇරිය ගමන් එළියේ ඉන්න සතෙක් ඇතුළට එන්න පටන් ගත්තා. වෙබ් නම් මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්නේ. ඒන්නේ T-Rex කෙනෙක් වෙන්න ඇති කියලා. හැබැයි ඉතින් ඒ T-Rex කෙනෙක් නම් නෙමේ, ඊටත් වඩා භයානක ඩයිනෝසර් කෙනෙක්. ඒ අස්සේ මේ කාමරේ ඇතුළට ලාවා වැටෙන්නත් පටන් ගත්තා. ක්ලෙයා මේ වෙලාවේ දකින්නවා උඩට යන්න පුළුවන් විදියේ ඉනිමගක්. ඒත් ඒක හිර වෙලා පල්ලෙහාට එන්නෙම නැහැ. වෙබ් මෙතන තිබ්බ පුටුවක් ඩයිනෝසරයගෙන් බේරගෙන ඒ පැත්තට යවනවා ක්ලෙයාට උඩට නැගගන්න. කොල්ලත් ඊට පස්සේ ඉක්මනටම දුවලා ගිහිල්ලා ඒකෙන් උඩට නැගගන්නවා. ඔන්න එයා නැග්ග පාරනම් හිර වෙලා තිබ්බ ඉනිමග ආයෙමත් පල්ලෙහාට වැටුණා. මේක දැක්ක ඩයිනෝසර දුවගෙන ඇවිල්ලා බටේ අස්සටත් රිංගන්න පටන් ගත්තා. ඒ අස්සේ මේ බටේ උඩ තියෙන දොර ඇරෙන්නෙත් නැහැ. ක්ලෙයා උත්සාහ කරලා කොහොම හරි දොර ඇරගෙන උඩට ගිහිල්ලා ඩයිනෝසරය එන්න කලින් ආයෙමත් ඒ දොර වහලා දැම්මා. හැබැයි එතනින් බේරුණාට එයාලා ඉන්න තැනට උඩින් තියෙන ගිනිකන්ද සම්පූර්ණයෙන්ම පුපුරන්න පටන් අරගෙන. ගිනිකන්ද පුපුරනාස්සෙන් ග්‍රේඩිත් මේ පැත්තට දුවගෙන එනවා. හොඳ වැඩේ කියන්නේ එයාගේ පිටිපස්සෙන් ඩයිනෝසර්ලා හෙන ගොඩක් දුවගෙන එනවා. මේක දැක්ක අනිත් දෙන්නත් ඉක්මනටම දෙම් පල්ලෙහාට දුවන්න පටන් ගත්තා. මේම දුවලා පල්ලෙහා තිබ්බ තඩි කොටයක් අස්සේ තුන් දෙනාම හැංගුණා. ඒත් ඉතින් වැඩි වෙලාවක් නම් ඒක එහා පැත්තේ හැංගිලා ඉන්න හම්බුනේ නැහැ. මොකද යෝධ ඩයිනෝසර්ලගේ කකුල්වල ඒක වැදිලා නිකම්ම කෑලි වලට කැඩලා ගියා. ග්‍රේඩි මේ වෙලාවේ කරන්නේ ඉක්මනටම අනිත් දෙන්නව එතන තිබ්බ වීදුරු බෝලේ ඇතුළට දාන එක. හැබැයි ග්‍රේඩිට නම් ඒකට නැග ගන්න බැරි වුණා. මොකද මෙතෙන්ට දරුණු මිනි කන ඩයිනෝසරෙක් ආපු හින්දා. හැබැයි ඌ ග්‍රේඩියෝ පැත්තකට දාලා මෙතෙන්ට ආපු තවත් ඩයිනෝසරෙක්ව අල්ලගන්න හැදුවා. ඒ රණ්ඩුවේදී ක්ලෙයා හිටිය බෝලේ උන් දෙන්නගේ වැදිලා ඒක පෙරලිලා දොරත් වැහිලා ගියා. ග්‍රේඩිටත් දැන් ඇතුළට යන්න විදිහක් ඇත්තෙම නැහැ. ඒ දරුණු ඩයිනෝසරයා ඊළඟට හැරුණේ ග්‍රේඩිගේ පැත්තට. කොල්ලට දැන් හැංගෙන්න තැනකුත් නැහැ. හැබැයි ඉතින් කොල්ලගේ වාසනාවට T-Rex කෙනෙක් ඇවිල්ලා එකපාරම ඌව ඉවරයක් කරලා දැම්මා. ඒ අස්සේ වීදුරු බෝලේ ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ගිනි කන්දත් පුපුරනවා. ඒ අස්සේ ඩයිනෝසරයෝත් කලබල වෙලා වේගෙන් ග්‍රේඩිගේ පැත්තට දුවගෙන එනවා. කොල්ලත් ඉතින් ගැම්මක් අරගෙන ඩයිනෝසරයෝ අස්සෙන් මූහුද පැත්තට දුවන්න පටන් ගත්තා. කට්ටිය මෙහෙම ගිහිල්ලා මූහුද අස්සට වැටුණා. ඒ අස්සේ වීදුරු බෝලේ ඇතුළට වතුර කාන්දු වෙන්නත් පටන් අරගෙන. ඒ දෙන්නට මේකේ දොර අරගන්න විදියකුත් නැහැ. ග්‍රේඩි ඉක්මනටම ඇවිල්ලා එයා ළඟ තිබ්බ තුවක්කුවකින් වෙඩි තියලා මේ වීදුරුව කඩන්න හදනවා. හැබැයි ඒ වැඩේ හරි ගියේ නැහැ. ග්‍රේඩි ඊට පස්සේ එයා ළඟ තිබ්බ පිහියක් අරගෙන කොහොම හරි වීදුරුව ගලවලා දානවා. යන්තම් කට්ටිය එතනින්නම් බේරුණා. පේන විදියට මිලර් මේ කට්ටියව හොඳටම ගොනාට අඳලා වගේ. හැබැයි ඉතින් එයා කියපු එක කතාවක් නම් ඇත්ත. දූපතේ හිටිය සත්තු ටික දෙනෙක්ව එයාලා කොහෙ හරි තැනකට අරගෙන යනවා. කේන්යාගේ කට්ටියත් එක්ක මෙතන හිටිය සත්තු ඔක්කොලාම එතන තිබ්බ නැවකට පටව ගන්නවා. ඒ අස්සේ කේන් අලුත් විනෝදාංශකුත් පටන් අරගෙන. ඒ තමයි අල්ලගත්ත ඩයිනෝසරයන්ගේ දත් එකතු කරන එක. ඒකත් ගලවගන්නේ අමුවෙම. ග්‍රේඩි මේ වෙලාවේ දකිනවා සියාවත් ඒ කට්ටිය නැවට අරගෙන යනවා කියලා. හැබැයි ඉතින් මේවා දිහා වැඩි වෙලා ඒ කට්ටියට බලාගෙන ඉන්න හම්බුනේ නැහැ. මොකද ගිනිකන්ද ආයෙමත් පුපුරන්න පටන් ගත්තා. මේක දැක්ක අපේ කට්ටියත් ඉක්මනටම නැව පැත්තට දුවන්න පටන් ගත්තා. ඒ වුණාට නැව මේ වෙනකොට පිටත් වෙන්න පටන් අරගෙන. ක්ලෙයා කරන්නේ වේගෙන් දුවලා ගිහිල්ලා එතන තිබ්බ ලොරියකට නැගලා වේගෙන් ඒක ඉස්සරහට අරගෙන යන එක.
අනිත් දෙන්න දුවගෙන දුවගෙන ඇවිලා ලොරිය පිටි පස්සෙන් නැගගත්තා. ක්ලෙයා ඊට පස්සේ වේගෙන් ලොරිය අරන් ගිහලා අන්තිම මොහොතේදී නැව ඇතුළට ලොරිය දාගත්තා. ඊට පස්සේ නැවේ හිටිය හැමෝම දූපත දිහා බලන් ඉන්නවා ඒකට වෙන දේ ගැන. එයාලා දකින්නේ ලොකුම ලොකු ඩයිනෝසරෙක් නැව දිහා බලාගෙන කෑ ගහන සිද්ධියක්. ඒ කෑ ගැහිල්ල හරියට එයාවත් මෙතනින් බේරගෙන එක්කන් යන්න කියනවා වගේ. ඒත් ඉතින් ටිකක් වෙලා යනකොට දූපතත් එක්කම ඩයිනෝසරයෝ ටිකත් ඉවරයක්ම වෙලා ගියා. ඒක හරිම හරිම දුක හිතෙන සිද්ධියක් වුණා. මිලර් මේ වෙනකොට ගෙදරට වෙලා නැව දූපතෙන් ඈත් වෙනවා බලාගෙන ඉන්නේ. ඒත් එක්කම යාට කෝල් එකක් එනවා ඔයාව හම්බෙන්න අමුත් එක්ක ඇවිල්ලා කියලා. ඒ අමුත්තා තමයි මිස්ටර් එවර්සෝල්. ටිකක් විතර කොට ඩයල් එක. මෙයා ඇවිල්ලා ප්‍රසිද්ධ වෙන්දේසි කරුවෙක්. පේන විදියට මේ කට්ටිය ඩයිනෝසරයන්ව විකුණන්න වගේ හදන්නේ. මිලර් ඊට පස්සේ ඒ පොරෝ එක්කන් යනවා රහස් දොරක් ළඟට. මේසි ඒ අස්සේ මෙතන හැංගිලා අහන් ඉන්නවා එයාලා කතා කරන දේවල්. ඒ විතරක් නෙමේ මිලර් දොර අරින්න ගහපු රහස් කෝඩ් එකත් එයා මතක තියාගත්තා. මිලර් කොහොමරි මේ කොට ඩයල් එකව එක්කන් ගියේ පොළොව යට තියෙන රහස්ම රහස් කාමරයකට. එතන එයාලා කරන්නේ ඩයිනෝසර්ලා ගැන පරීක්ෂණ පවත්තන එක. අනිත් හොඳම දේ තමයි මෙයාලා ආයෙමත් ඉන්ඩොමිනික්ස්ගේ DNA අරගෙන ඒ වගේම සතෙක් හදපු එක. හැබැයි ඌ ඉන්ඩොමිනික්ස් වගේ ලොකු එකෙක් නෙමෙයි. අනිත් හොඳම දේ තමයි මේ සතා මිනිස්සුන්ගේ නියෝග පිළිපදිනවලු. මේ කට්ටිය මේ සතාට නම දාලා තියෙන්නේ ඉන්ඩෝ රැප්ට කියලා. අනිත් පැත්තේ මෙසී ගිහිල්ලා එයාට ඇහිච්ච හැම දෙයක්ම සීයට කියනවා. සීයා එක ගැන හොයලා බලන්නම් කියලා ආයෙමත් එයාව කාමරේ ඇතුළට යවුවා. මේ වෙනකොට නැවේ ඉන්න ග්‍රේඩි බ්ලූව දාලා ඉන්න ලොඩිය හොයන ගමන් ඉන්නේ. බ්ලූටත් දැන් හොඳටම අමාරු වෙලා ඉන්නේ. සීයාටත් තනියම එයාව බේරගන්න විදියක් නැහැ. කොමරි ටික වෙලාවක් යනකොට ග්‍රේඩිට පුළුවන් වුණා බ්ලූ ඉන්න ලොරිය හොයාගන්න. සියා කියන විදියට බ්ලූගේ ඇඟේ තියෙන උණ්ඩේ අයින් කරන්න නම් එයාට ලේ දෙන්න වෙනවලු. ඒකට මාංශපක්ෂක සතෙක්ගේ ලේ අරන් එන්න කියලා ක්ලෙයාවයි ග්‍රේඩිවයි පීටත් කරලා යව්වා. ඒ දෙන්නට ලොරියක ඉඳලා එහෙම සතෙක් හම්බුණා. හැබැයි අවුලකට තියෙන්නේ ඒ ඉන්නේ දරුණුම දරුණු ටීරෙක්ස් කෙනෙක්. වෙන කරන්න දෙයක් නැහැ නිතින්. දෙන්නම ලොරිය ඇතුළට නැගලා හිමින් සැරේ උගෙන් ලේ ගන්න වැඩේ පටන් ගත්තා. වැඩේ ටික වෙලාවක් යනකොට ලොරිය දොර ඇරලා තියෙනවා දැක්ක සෙබලෙක් අපේ දෙන්න ඇතුලේ ඉන්නකොටම ඒක වහලා දැම්මා. ඒ අස්සේ ටීරෙක්ස්ට සිහි ඇවිල්ලා දඟලන්නත් පටන් ගත්තා. දැන් ඉතින් දෙන්නට එළියට යන්න විදියකුත් නැහැ. ක්ලෙයා කොහොමරි එතන තිබ්බ කවුලුවකින් එළියට පැනගෙන ලොරිය දොර ඇරියා ග්‍රේඩිටත් එළියට එන්න. කොල්ලත් නූලෙන් ටීරස්ගේ කට ඇතුලෙන් එළියට පැනගත්තා. ක්ලෙයා වෙලාවට ලේ ටිකක් බේරගෙන මෙසි සීයාගේ කීම අහලා කාමරේට නම් ගිහිල්ලා නැහැ. එයාට මිලර් ගහපු කෝඩ් එක මතකෙින්ද එයා ඒක ගහලා රහස් කාමරේ ඇතුළට ගියා. කෙල්ලට ඒක ඇතුළේ දිවිලා හම්බුනේ ඩයිනෝසරයන්ව හදන්න පාවිච්චි කරපු ඒක අයිටම්. ඒ වගේම මෙතන රැප්ටර්ස් ලව පොඩි කාලේ ඉඳන් පුරුදු කරන ග්‍රේඩිගේ වීඩියෝ වගේකුත් තියෙනවා. මෙසිත් එතෙන්ට වෙලා ඉඳගෙන මේ වීඩියෝ ටික බලන්න පටන් ගත්තා. අනිත් පැත්තේ නැවේ හිටපු කට්ටිය බ්ලූගේ ඕපරේෂන් එක පටන් අරගෙන. සියාට ටික වෙලාවකින් පුළුවන් වුණා බ්ලූගේ ඇඟ ඇතුලේ තිබ්බ උණ්ඩේ අයින් කරලා දාන්න. මෙසිනම් තාමත් ඉඳගෙන ග්‍රේඩිගේ වීඩියෝ එක බලන ගමන් ඉන්නේ. ඒත් එක්කම මෙතෙන්ට මිලර් ආවා තවත් කාත් එක්ක හරි කතා කර කර. ඒ කතා කරලා තියෙන්නේ වෙන කාත් එක්කවත් නෙමේ දූපතේ හිටිය විද්‍යාඥයා හෙන්රිත් එක්ක. එතකොට පොරව දූපතෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙහෙට. එයා මිලර්ට කියන්නේ බ්ලූ මැරුණොත් එහෙම ඉන්ඩෝ රැප්ටර්ගේ ඉතුරු වැඩ ටික යාට කරගන්න වෙන්නේ නැහැ කියලා. මෙසිත් මෙයාලට බය වෙලා ටිකෙන් ටික ලොකු කූඩුවක් ළඟට ගියා. ඒ කූඩුව ඇතුළේ ඉඳන් ඩයිනෝසර් කෙනෙක්ගේ අතක් ඇවිල්ලා කෙල්ලගේ කොණ්ඩෙත් වැදුනා. කෙල්ල ඌට බය වෙලා කෑ ගහගෙන දුවගෙන යන්න හැදුවත් එයාව අහු වුණා මිලර්ට. මෙසි මේ හැම දෙයක්ම දැක්ක හින්දා මිලර් කරන්නේ එයාව කාමරයක් අස්සට දාලා වහලා දාන එක. ඒත් එක්කම ගෙදර වැඩ කරන කෙනා ඇවිල්ලා මිලර්ට කියනවා මිස්ටර් ලොක්වුඩ් එයාට කාමරයට එන්න කිව්වා කියලා. අනිත් පැත්තේ නැව මේ වෙනකොට ගොඩ බිමට ඇවිල්ලා අපේ කට්ටියත් ඉක්මනටම ලොරියෙන් බැහැලා හැංගෙන්න පටන් ගත්තා. හැබැයි වෙබ් නම් ලොරියෙන් බැස්ස ගමන් මෙතන ඉන්න සෙබලෙක්ට අහු වුණා. සියා ඒත් එක්කම එළියට ඇවිල්ලා කියනවා එයාගේ වැඩවලට වෙබ් ඕන කරනවා කියලා. ඒ වුණාට සෙබලා කොල්ලට ලණුවකුත් දීලා එයාගේ උදව්වට එක් කරගෙන ගියා. අනිත් දෙන්න එතන තිබ්බ ලොරියකට නැගලා වාහන පොලිමත් එක්කම එළියට යන්න පටන් ගත්තා. මෙයාලා මේ වාහන වලින් කෙලින්ම යන්නේ ලොක්වුඩ් වතු යාය ඇතුළට. ගේට්ටුව ළඟ හිටිය සෙබලෙක් දකිනවා මේ එක ලොරියක යන්නේ ග්‍රේඩි කියලා. කට්ටිය කොහොමරි මේ ඩයිනෝසර්ලා ටික අරන් ගිහිල්ලා ලොක්වුඩ්ගේ ගේ ඇතුළට බානවා. ලොක්වුඩ් අනිත් පැත්තෙන් දැනගෙන මිලර් කරලා තියෙන වැඩේ ගැන. ලොක්වුඩ් හදන්නේ දැන් එයාව පොලිසියට අල්ලලා දෙන්න. හැබැයි ඊට කලින් මිලර් ලොක්වුඩ් මහත්තයව ඉවරයක් කරලා දානවා.
වාහන පොලිමේන ක්ලෙයා දකිනවා මෙතනින් නගරයට යන්න පුළුවන් පාරක් තියෙනවා කියලා. ග්‍රේඩිත් ඒක දැකලා කියනවා අපි එහෙනම් නගරයට ගිහිල්ලා හමුදාව එක්කන් ඇවිල්ලා මේ වැඩේ නවත්තලා දාමු කියලා. හැබැයි ඉතින් දෙන්න එක ගැන කතා වුණාට ඒ පැත්තට යන්න නම් හම්බුනේ නැහැ. මොකද කේන් යාලව හොයාගෙන ඊට පස්සේ ඒ දෙන්නව අරගෙන ගිහිල්ලා කූඩුවක් ඇතුළට දාලා හිර කරලා දැම්මා. ටික වෙලාවකට පස්සේ මිලර් ආවා ඒ දෙන්නව බලන්න. ක්ලෙයා නම් එයත් එක්ක හොඳටම තරහින් ඉන්නේ. මොකද ඒ කට්ටියව ගොනාට අඳපු එකට. කොහොමරි මිලර්ට මෙතනින් යන්න උනේ දෙන්නගෙම ගුටි කාලා. මෙසි මේ වෙලාවේ කොක්කක් පාවිච්චි කරලා එහා පැත්තේ තිබ්බ යතුරු අරගෙන කාමරයේ දොර අරගත්තා. හැබැයි ඉතින් එයාට එළියට යන්න විදිහක් නැහැ. මොකද මිලර් මෙතෙන්ට ආරක්ෂකයෙකුත් දාලා. ඊට පස්සේ එයා දොර වහලා කාමරයේ තිබ්බ සඳළු තලයේ උඩට ගියා. මේ වෙනකොට ගැණුම්කරුවෝ මේ පැත්තට එන්න පටන් අරගෙන. ඒ කට්ටියන වාහන දිහා බලපුවාම පේන්නේ නම් සූපිරිම සල්ලිකාරයෝ කියලා. සල්ලිකාරයෝ කිව්වට ඔක්කොලාම හොඳ ව්‍යාපාර කරන අය නන් නෙමේ, ජාවාරංකාරයෝ. මෙසි කොහොමරි වහලේ උඩට නැගලා සීයාගේ කාමරයේ පැත්තට දිව්වා. කෙල්ලට කාමරයේ ඇතුළේ ඉඳලා හම්බුනේ මැරිලා ඉන්න සීයාව. කෙල්ලට එතකොටම සද්දයක් ඇහුණා මිලර් මේ කාමරේ පැත්තට එනවා කියලා. මෙසි සීයා අතේ තිබ්බ පොතත් අරගෙන කාමරේ තිබ්බ පුංචි සෝපානයක් ඇතුළේ හැංගුණා. මොකද ඒ පොත ඇතුලේ සීයා කවදාවත් පෙන්නලා නැති එයාගේ අම්මගේ ෆොටෝ එකක් තියෙන හින්දා. මිලර් කාමරේ ඇතුළට ඇවිල්ලා බොරුවට දුක් වෙන්න පටන් ගත්තා ලොක්වුඩ් මැරිලා කියලා. මෙසිත් මේ වෙලාවේ එයාගේ අම්මගේ ෆොටෝ එක පොත අස්සෙන් අරගෙන බලනවා. ෆොටෝ එකේ ඉන්න කෙනත් මෙසි වගේමයි, කිසි වෙනසක් නැහැ. හැබැයි ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ ගෙදර වැඩ කරන කෙනා තරුණ කාලේ. මෙතන මොකක් හරි වෙනම සිද්ධියක් වෙලා තියෙනවා වගේ. ටික වෙලාවක් යනකොට මිලට සද්දයක් ඇහෙනවා අර පුංචි සෝපානයේ පැත්තෙන්. හැබැයි එයා එතෙන්ට ගිහිල්ලා බලනකොට මෙසි එතනින් පැනගෙන. අනිත් දෙන්න නම් කූඩු ඇතුළට වෙලා ඔහේ ඉඳගෙන ඉන්නවා, කරන්න දෙයක් හිතාගන්න බැරුව. මේම ඉන්නකොට ග්‍රේඩිට සද්දයක් ඇහුණා, මොකෙක් හරි සතෙක් ඇවිල්ලා සැරටම බිත්තිය වදිනවා. මේ දෙන්න ඉන්න කූඩුවට එහා පැත්තේ කූඩුවේ ඉන්නවා ඔළුවෙන් එක එක දේවල් කඩන්න පුළුවන් සූපිරි ඩයිනෝසරේ. ඒ ඩයිනෝසරයව දැක්කාම ග්‍රේඩිගේ ඔළුවට පොඩිම පොඩි අයිඩියා එකක් ආවා. අනිත් පැත්තේ මිලර් එයාගේ ඩයිනෝසර් වෙන්දේසිය පටන් අරගෙන. ඔයාලටත් මේ වගේ වෙන්දේසියකින් ඩයිනෝසරෙක් ගන්න හම්බුනොත් කොළ කණේකෙද්ද මස් කණේකෙද්ද ගන්න කියලා කමෙන්ට් එකක්වත් දාගෙන යන්න. තවත් පැත්තකින් ග්‍රේඩි ඩයිනෝසරයාට කියලා බිත්තිය කඩාගන්න හේන ගේමක් දෙනවා. වෙන්දේසිය පැත්තේ පළවෙනි ඩයිනෝසරයා මිලියන 10කට විකුණුවා. දෙවනියට නම් වෙන්දේසි කරේ දරුණුම දරුණු ඩයිනෝසර් කෙනෙක්. කොමරි වෙන්දේසිය මෙහෙම දිගටම කරගෙන ගියා. අපේ දෙන්නට ටික වෙලාවකින් පුළුවන් වුණා ඩයිනෝසරයාට කියලා බිත්තිය කඩාගන්න. ග්‍රේඩි ඊට පස්සේ කූඩුවේ දොර ළඟට ගිහිල්ලා ඌටේ පැත්තට කතා කරන්න පටන් ගත්තා. ඩයිනෝසරයා එයාගේ පැත්තට දුවගෙන එනකොටම කොල්ලා කූඩුවට ඇල්ලුණා. ඒ වැඩෙන් සතා දොරත් කඩාගෙන ගිහිල්ලා එළියේ තිබ්බ යකඩ කණුවකත් වැදුනා. ඒ වැදුන පාරනම් පොරට ගොඩක්ම රිදුනා වගේ. අපේ දෙන්න මෙතනින් එළියට බහලා ටික දුරක් යනකොට එයාලා දෙන්න දැක්ක මේසිව. මේසිනම් හොඳටම බය වෙලා ඉන්නේ මෙතන වෙන දේවල් වලට. හැබැයි එයා අඳුරගන්නවා ග්‍රේඩිව. මොකද එයා ග්‍රේඩිගේ වීඩියෝ ටික බලපු හින්දා. ඊට පස්සේ මේ දෙන්න මෙසිවත් එක්කරගෙනම වෙන්දේසිය පැත්තට ගියා. මේ වෙලාවේ ගැණුම්කරුවන්ට ඉදිරිපත් කරනවා එයාලගේ අලුත්ම නිර්මාණය වුණ ඉන්ඩෝ රැප්ටර්ව. ක්ලෙයාත් හොඳටම බය වෙනවා මේ මොකද්ද මේ කියලා. මෙසි ඊට පස්සේ මේ සතාව හැදුවේ අරයා කියලා මහාචාර්ය හෙන්රිව පෙන්නනවා. එහෙනම් අපි පොඩ්ඩක් යමු මේ සතාගේ විස්තර බලන්න. මේ කට්ටිය ළඟ තියෙනවා ලේසර් තුවක්කුවක්. ඒ තුවක්කුවේ ලේසර් එක කාට හරි අල්ලලා තුවක්කුවේ තියෙන බටන් එකක් එබුවාම මේ සතාගේ ඉලක්කය වෙන්නේ අන්නේ කෙනාව. හෙන්රි මේ තනි ක්‍රම හදලා තියෙන්නේ ආයුධයක්. හැබැයි කොට ඩයල් එක කියනවා මෙයා දැම්ම විකුණන්නේ නැහැ. මොකද මේ සතා තාම වැඩි දියුණු කරන ගමන් ඉන්නේ කියලා. හැබැයි ගැණුම්කරුවෝ එක දිගටම මේ සතාව මිලියන ගණන් වලට ඉල්ලන්න පටන් ගත්තා. ලොකු ගණන් වලට යන හින්දා සල්ලි වලට කෑදර මිලර් කියනවා සතාව වෙන්දේසි කරන වැඩේ දිගටම කරගෙන යන්න කියලා. ග්‍රේඩි නම් කිව්වේ මේ සතාට මෙතනින් එළියට යන්න දෙන්න බෑ කියලා. හෙන්රිත් මිලර් ළඟට ගිහිල්ලා කියනවා මේ සතාව විකුණන්න එපා, අපි තාම මෙයාව හදලා ඉවර නැහැ කියලා. හැබැයි ඉතින් මිලර් නම් එයා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ග්‍රේඩි ගිහිල්ලා මේක නවත්තන්න පුළුවන් දෙයක් බල ඉන්නකොට සෝපානයේ දිගේ ඔළුව හය ඩයිනෝසරයා ආයෙමත් පල්ලෙහාට ආවා. මේ සතාව දැක්ක ග්‍රේඩිගේ ඔළුවට තවත් සුපිරිම සුපිරි පිස්සුම පිස්සු අදහසක් ආවා. අනිත් පැත්තෙන් ඉන්ඩෝ රැප්ටව රුසියානු ගැණුම්කරුවෙක් අරගෙන. ග්‍රේඩි කරන්නේ ඔළුව හය ඩයිනෝසරයව මේ වෙන්දේසිය වෙන තැන්ට යවන එක. පොර එතෙන්ට ගිහිල්ලා ඇතුලේ හිටිය මිනිස්සුන්ට ඔළුවෙන් ගහලා හතර වටේ විසි කරන්න පටන් ගත්තා. ග්‍රේඩිත් ඊට පස්සේ මේක ඇතුළට ඇවිල්ලා ආරක්ෂකයන්ට ගහලා මේ දරුණු ඩයිනෝසරයව එළියට අරන් යන එක නැවැත්තුවා. ඇතුලේ හිටිය ගැණුම්කාරයොත් එළියට බැහැලා හතර අතේ දුවන්න පටන් ගත්තා මේ පිස්සු ඩයිනෝසරයගෙන් බේරෙන්න. මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරි කේන් ෂේප් එකේ ඇතුළට ගිහිල්ලා බලනවා.
එයා ඇතුළෙදි දකින්නේ අමුතුම විදිහේ ඩයිනෝසරයෙක්ව. දැන් පොරගේ විනෝදාංශේ වෙලා තියෙන්නේ දත් එකතු කරන එකනේ. ඒක නිසා මේ ඩයිනෝසරයටත් එයාගේ තුවක්කුවෙන් සිහි නැති වෙන්න වෙඩි තියෙනවා. හැබැයි ඌ දරුණු එකෙක් වුණාට උණ්ඩ දෙකක් වැදුන ගමන් එහෙම්මම සිහි නැති වුණා. කේන් ඊට පස්සේ ෂේප් එකේ ඇතුළට ගිහිල්ලා උගේ දතක් ගලව ගන්න හදනවා. හොඳම වැඩේ කියන්නේ ඌ මේ සිහි නැති වුණා වගේ කරලා තියෙන්නේ තඩි බොරුවක්. ඌ එකපාරටම නැගිටලා කේන්ගේ අතත් කාලා එයාවත් ඉවරයක් කරලා දැම්මා. වෙන්දේසිය කරපු කොටඩයිල් එකත් මේකේ අස්සෙමයි හැංගිලා ඉඳලා තියෙන්නේ. පොර ඉතින් ඩයිනෝසරයට හොරෙන් මෙතන තිබ්බ සෝපානේ ඇතුළට රිංග ගත්තා. හැබැයි ඒක ඇතුලේ මිනිස්සු ටික දෙනෙකුත් හැංගිලා ඉඳලා. කොටඩයිල් එක එතන හිටිය ගෑනු කෙනෙක්ව පැත්තකට ඇදලා දාලා දොර වැහෙන කෝඩ් එක ගහන්න පටන් ගත්තා. පැත්තකට ඇදලා දැම්ම ගෑනු කෙනාව දැක්ක ඩයිනෝසර් වේගෙන් සෝපානේ පැත්තට එන්න පටන් ගත්තා. හැබැයි ඊට කලින් කොටඩයිල් එකට පුළුවන් වුණා සෝපානේ දොර වහලා දාන්න. ඒත් ඉතින් මේ සතා හිතුවටත් වඩා බුද්ධිමත්. පොරයාගේ නැට්ටෙන් පාලක පූරුවට ගහලා ආයෙමත් සෝපානේ දොර අරගන්නවා. කොටඩයිල් එකගේ කතාව එතනින් ඉවරයක් වුණා. අපේ දෙන්නත් මෙසීව අරගෙන මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ මේ කට්ටිය වාහු වුණා මිලර්ට. එයා ඊට පස්සේ මෙසීට කතා කරනවා ඉක්මනටම අපි මෙහෙන් පිට වෙන්න ඕන කියලා. හැබැයි මෙසී නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ එයාත් එක්ක යන්න. මිලර් මේ වෙලාවේ හරි අමුතු කතාවක් කියනවා. ඒ කතාව තමයි මිස්ටර් ලොක්වුඩ්ට කවදාවත් මිනිබිරියෙක් හිටියේ නැල්ලු. එයාගේ දුව නැති වුණාට පස්සේ ඩයිනෝසර්ලා හදන තාක්ෂණය පාවිච්චි කළා එයාගේ දුව වගේම තවත් ළමයෙක් හැදුවලු. ඒ හදපු ළමයා තමයි මේ මෙසි කියන්නේ. ඒක තමයි ෆොටෝ එකේ හිටපු කෙනත් මෙසි වගේම උනේ. හැබැයි මෙයාලට මේ කතාව දිගටම කරගෙන යන්න හම්බුනේ නැහැ. මොකද ඉන්ඩෝරැප්ටර් පැනලා මෙතන හිටිය සෙබළු දෙන්නව ඉවරයක් කරලා දැම්මා. අපේ තුන් දෙනත් ඉක්මනට මෙතන තිබ කාමරයක් අස්සේ හැංගුණා. හෙන්රි මේ වෙනකොට එයාගේ ලැබ් එකේ බඩු ටික අයින් කරන්න පටන් අරගෙන. ඒ අස්සේ වෙබුත් මේක ඇතුලේ ඉන්නවා. හෙන්රි දැන් මේ හදන්නේ බ්ලූගේ ලේ සාම්පල් ටිකක් අරගන්න. වෙබ් විතරක් නෙමේ සියත් මේක ඇතුලේ ඉඳලා. සියා කියන්නේ දැන් බ්ලූගේ ලේ අරන් වැඩක් නෑ. මොකද මං එයාගේ ලේ වලට T-Rex කෙනෙක්ගේ ලේ එකතු කරා කියලා. සියා මේ කතාව කියන අතරේ වෙබ් ඇවිල්ලා හෙන්රිගේ බෙල්ලට සිහි නැති වෙන උණ්ඩකින් අයිනවා. වෙබ් කොහොමරි සියාව බේරගත්තට සෙබළු දෙන්නෙක් ඇවිල්ලා ආයෙමත් ඒ දෙන්නව නවත්තගත්තා. ඒක සෙබලෙක් හෙන්රිවත් අරගෙන ඉක්මනට මෙතනින් යන්න ගියා. සියා මේ වෙලාවේ කරන්නේ ඉක්මනටම බ්ලූ ඉන්න කූඩුව ඇරලා එයාව එළියට ගන්න එක. බ්ලූ ඊට පස්සේ සෙබලගේ ඇඟට පැනලා එයාව ඉවරයක් කරන්න පටන් ගත්තා. ඒ අස්සේ තව සෙබලෙක් ඇවිල්ලා බ්ලූට වෙඩි තියන්න හදනවා. බ්ලූ ඒ ඩයල් එකට නැට්ටෙන් ගහපු පාර ඒ පොර බිමට වැටෙන්නේ හතර වටේට වෙඩි තියාගෙනමයි. ඒ කරපු වැඩේ හින්දා මෙතන තිබ්බ ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙලා ලොකු පිපිරීමක් වුණා. බ්ලූ බේරුනෙත් 99. හැබැයි ඒ පිපුරුමෙන් සිස්ටම් ඔක්කොම ඕෆ් වෙලා තවත් ගෑස් සිලින්ඩරයක් හිල් වෙලා දරුණු ගෑස් එකක් එළියට එන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් අපේ තුන් දෙනා ඩයිනෝසර් ඇටකටු තියෙන කාමරය ඇතුළට ගිහිල්ලා. හැබැයි ඒක ඇතුලේ ඉන්ඩෝරැප්ටරුත් ඉන්නවා. කට්ටිය ඒ සතාගෙන් බේරෙන්න හැංගුණත් එතන තිබ්බ වෝකි ටෝකි එකක් වැඩ කරන්න පටන් අරගෙන තුන් දෙනාවම සතාට අහු වුණා. තුන් දෙනා ඊට පස්සේ හෙන්න ගේමක් දීලා මෙතන තිබ්බ පඩි පෙළකින් උඩට නැගලා කාමරයක් අස්සේ හැංගුණා. ග්‍රේඩි දකින්නවා මෙතන ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. එයා ඒක පාවිච්චි කරලා ගෙදර තිබ්බ ලයිට් ටික ඔක්කොම ඕෆ් කරලා දැම්මා. තුන් දෙනා ඊට පස්සේ කළුවරේ සතාට හොරෙන් මෙතනින් එළියට යන්න පටන් ගත්තා. වෙබ් මේ වෙලාවේ සත්තු ටිකව බේරගන්න ගෙදර තිබ්බ සිස්ටම් එක රීබූට් කරනවා. එයා කරපු වැඩෙන් ගෙදර තිබ්බ ලයිට් ටික ආයෙමත් ඔන් වෙන්න පටන් ගත්තා. ලයිට් ටික පත්තු වෙනකොට අනිත් තුන් දෙනා හරියටම හිටියේ සාලේ මැදට වෙන්න. ඒ විතරක් නෙමේ එතන තිබ්බ වීදුරුවක් කඩාගෙන ඩයිනෝසරයත් එයාලගේ ඇඟට පයින්නවා. ඒ පැන්න පාරට ක්ලෑගේ කකුලත් තුවාල වුණා. මෙසි මේ සතාට බය වෙලා දුවලා දුවලා ගිහිල්ලා එතන තිබ්බ පුංචි සෝපානේ ඇතුලේ හැංගුණා. හැබැයි ඩයිනෝසරයා එයාගේ පස්සෙන් එතෙන්ටත් ඇවිල්ලා ක්ලෑගේ කකුලත් ඇවිද ගන්න බැරි තරමටම තුවාල වෙලා. ඒක නිසා කෙල්ල ග්‍රේඩිට කියනවා මම මෙතන ඉන්නම්. ඔයා ගිහිල්ලා ඉක්මනටම මේසිව බේරගන්න කියලා. මේසි මේ වෙනකොට කාමරේ ඇතුළට ගිහිල්ලා ඇඳට නැගලා රෙද්ද ඔළුවේ ඉඳන් පොරවගෙන හැංගෙනවා. ඩයිනෝසරයාත් වහලේ උඩින් ඇවිල්ලා කාමරේ ජනේලෙත් ඇරගෙන හිමීට මීට මේසිගේ ඇඳ ළඟටම ආවා. මෙසිතුව දැකලා හොඳටම බය වෙලා යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි කෙල්ලගේ වෙලාවට ග්‍රේඩි ඇවිල්ලා උට බිම වැටෙන්නම වෙඩි තියලා දැම්මා. ඒ වුණාට ඒ සතාට ඒව වැදුනා කියලා කිසි ගාණක් නැහැ. ඌ දැන් හිමීට ග්‍රේඩිගේ පැත්තට එන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ග්‍රේඩිගේ වාසනාවට බ්ලූ ඇවිල්ලා ඌට පහර දෙන්න පටන් ගත්තා. මේ සටන යන අතරේ ග්‍රේඩි කෙල්ලවත් අරගෙන
වාලේ උඩට නැගගත්තා. වාලේ දිගේ යන එකත් දෙන්නට ලේසි වැඩක් නම් උනේ නැහැ. කොහොමරි ඩයිනෝසරයා බ්ලූගෙන් බේරිලා ජනේලෙත් කඩාගෙන පල්ලෙහාට පැනලා ආයෙමත් අපේ දෙන්න පස්සෙන් යන්න පටන් ගත්තා. දැන් එයාලා වාලේ කොනටම වෙන්නේ ඉන්නේ. එතනින් එහාට යන්න තැනකුත් නැහැ. ඩයිනෝසරයා එයාලගේ පැත්තට එනවා දැකලා පස්සට ගියෝ පාර දෙන්න වාලෙනුත් වැටෙන්න යනවා. ක්ලෙයා මේ වෙලාවේ කරන්නේ ලේසතුවක්කුවත් අරගෙන ඇවිල්ලා ඩයිනෝසරයාගේ අවධානය එයාගේ පැත්තට හරවගන්න එක. ග්‍රේඩිත් ඉක්මනටම වාලේ උඩට නැගලා කෙල්ලට කියනවා ලේස එක එයාගේ පැත්තට හරවන්න කියලා. කෙල්ලත් ඒක අහලා ලේසර් එක ග්‍රේඩිගේ පැත්තට හරවලා බටන් එක එබුවා විතරයි ඩයිනෝසරයා කොල්ලගේ පැත්තට පැන්නා. ග්‍රේඩිත් වාලේ උඩින් ඉක්මනටම වෙන පැත්තකට පැන්නා. ඒ වැඩෙන් ඩයිනෝසරයා වාලේ තිබ්බ වීදුරුත් කඩාගෙන පල්ලෙහාට වැටෙන්න හදනවා. හැබැයි ඉතින් කට්ටියගේ වැඩේ වැරදිලා ආයෙමත් ඌ අමාරුවෙන් වාලේ උඩටම නැගගත්තා. දැන් ඉතින් උගේ ඉලක්ක වෙලා තියෙන්නේ ග්‍රේඩිව. ඒ වුණාට ග්‍රේඩිගේ ආරක්ෂකයා එයාට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. බ්ලූ එකපාරටම ඩයිනෝසරයාගේ ඇඟට පැනපු පාර දෙන්නම වහලින් පල්ලෙහාට වැටෙන්න පටන් ගත්තා. ඉන්ඩෝ රැප්ටර් නම් කෙලින්ම ගිහිල්ලා වැටුනේ ඩයිනෝසරයෙක්ගේ අන් දෙකක් උඩට. ඒ වැඩෙන් ඉන්ඩෝ රැප්ටර්ගේ කතාව එතනින් ඉවර වුණා. මේ හැම දෙයක්ම ඉවර වුණාට පස්සේ තමයි අනිත් ඩබල මෙතෙන්ට එන්නේ. ඒ දෙන්න පහල ලොකු ප්‍රශ්නයක් කියලා උඩ හිටිය තුන්දෙනාව එතනට එක්කන් ගියා. වෙබ් සිස්ටම් එක රීබූට් කරාට එයාට ගෑස් එක අයින් කරගන්න බැරි වෙලා. මේ ගෑස් එක හින්දා මෙතන ඉන්න සත්තු ටික ඔක්කොම මැරිලා යාවිලු. ක්ලෙයා සත්තු ටිකව කූඩුවෙන් එළියට ගත්තත් මෙතනින් එළියට යාලව යවන්න විදියක් නැහැ. මොකද දැන් මෙයාලා ඉන්නේ දූපතක නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ගොඩක් ඉන්න රටක් ඇතුලේ. ඒක නිසා සත්තුන්ට මැරෙන්න දීලා බලන් ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් මෙයාලට කරන්න බෑ. හැබැයි මේ වැඩේ මෙතන හිටිය එක්කෙනෙක්ට නම් බලාගෙන ඉන්න බැරි වුණා. ඒකෙනා තමයි පුංචි කෙල්ල මෙසි. කෙල්ල සත්තු ටිකට එළියට යන්න පුළුවන් විදියට මේකේ දොරවල් ටික ඇරලා දුන්නා. මිලර් මේ වෙනකොට ඉන්ඩොමිනික්ස්ගේ ඇටකටුවත් අරගෙන මෙතනින් පැනලා යන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් එයාට ඒකත් අරගෙන වැඩි දුරක් නම් යන්න හම්බුනේ නැහැ. මොකද පොර ළඟින් ඩයිනෝසරයෝ හෙන තොගයක් දුවන්න පටන් ගත්ත හින්දා. මිලර් එයාගේ වාහනේ අස්සේ හැංගිලා ටික වෙලාවකට එයාගේ ජීවිතේ නම් බේරගත්තා. හැබැයි යාට දරුණුම දරුණු T-Rex ගෙන් නම් කිසිම ගැලවීමක් හම්බුනේ නැහැ. ක්‍රෙඩිට් මේ වෙලාවේ අනිත් අයත් එක්ක ගෙදරින් එළියට බහිනවා. එළියට ආපු ගමන් එයාගේ ඉස්සරහට එන්නේ බ්ලූ. ග්‍රේඩි කතා කරනවා බ්ලූටත් එයත් එක්ක යන්න එන්න කියලා. හැබැයි බ්ලූ එතන තිබ්බ කූඩුව දිහා බලලා ආයෙමත් කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. හරියට ආයෙමත් එයාට කූඩුවක හිර වෙන්න බෑ කියනවා වගේ. මිනිස්සු කරපු පිස්සු වැඩ නිසා ඩයිනෝසරයෝ දැන් ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන ජාන තාක්ෂණයටත් දැන් සීමා මායිම් නැති වෙලා. ඒ වගේම කැලේ සත්තුන්ටත් දැන් ලොක්ක කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මේ ඉස්සරහට එන්නේ මිනිස්සු ඩයිනෝසරයොත් එක්ක සහයෝගෙන් ජීවත් වෙන කාලය. ග්‍රේඩි ක්ලෙයත් එක්ක මෙසිව එක්කන් යන තැනින් ජුරාසික් වර්ල්ඩ් දෙවැනි කතාව ඉවර වෙනවා. ජුරාසික් වර්ල්ඩ් 3 වෙනි කතාවෙන් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.